අයිබෝන්, අපේ අම්මයි යුටියුබ් චැනල් එකට ඔබව ආදරෙන් පිළිගන්නවා. අද විශේෂ දවසක්. මොකද අපේ අම්මා චැනල් එකෙන් අද ඔයාලට තෑගි ගොඩක් අරන් ආවා. අපේ අම්මා චැනල් එකට අලුතෙන් සබ්ස්ක්‍රයිබ් වුණ අයට කියන්නේ මම වයස අවුරුදු 61ක විශ්‍රාමික ගුරු මාතාවක්. අපේ අම්මා චැනල් එක පටන් ගන්න අරමුණ වුණේ මේ අපේ රටේ දරුවන්ට විතරක් නෙමෙයි, මං වගේ වැඩිහිටිය අයත් ඉන්න උයන්න දන්නේ නැති මේ හැමෝටම හරියට රසට උයන්න කියලා දෙන්න කඩෙන් කන්න නැතුව උයා ගන්න කියලා දෙන්න ඕනේ කියන අදහස ඇතුවයි. ඉතින් මේ අදහස ඇතුව මං උයනකොට අපේ අම්මා වටා මේ රටේත් අපේ රටේ පිටරට ගිහිල්ලා ඉන්න ජනතාවත් ගොඩාක් එකතු වුණා. මේ අය මට දක්වපු ආදරෙත් එක්ක ගොඩක් සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි වුණා. මෙහෙම වැඩි වෙනකොට විවිධ වෙළඳ ආයතනවලින් මට විවිධ වෙළඳ වැඩසටහන් කරන්න වෙළඳ ආයතනවලින් රටේ නම ගිය ප්‍රසිද්ධ වෙළඳ ආයතනවලින් මට ගලාගෙන ආව වෙළඳ වැඩසටහන් කරන්න කියලා. මම ප්‍රතිපත්තියක් හැටියට මේ චැනල් එක පටන් ගන්නකොට මම හිතුවා මුදල් අරන් කිසිම වෙළඳ වැඩසටහනක් කරන්නේ නැහැ කියලා. එහෙම ඉන්න අවස්ථාවවලදී ඒ වෙළඳ වැඩසටහන් එන හැම අවස්ථාවකම මම ඒ අයට හොඳින් කිව්වා සමාවෙන්න, මම ප්‍රතිපත්තියක් හැටියට අපේ අම්මා චැනල් එකේ මුදල් අරන් වෙළඳ වැඩසටහන් කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඒ එන හැම එකක්ම මම ප්‍රතික්ෂේප කරලා පැත්තකට දැම්මා. මෙහෙම ඉන්න අතරේ කොළඹ තියෙන කිචන් අයිටම්ස් මුළු තැන්ගේ උපකරණ විකුණන ආයතනයකින් මට ආරාධනාවක් ආවා. මේ ආරාධනාව ආපු හැටියෙම මං එකපාරටම තිගැස්සුණා. මොකද දන්නවද, මේ ආයතනේ මං චූටි කාලේ මගේ අම්මත් එක්ක ගිහිල්ලා බඩු අරගෙන තියෙන මට වයස 10 ඉඳලා, ඒ කියන්නේ 1969-70 කාලේ වගේ ඉඳලා. ඊටත් වඩා කලින් ඉඳලා මගේ අම්මා මේ ආයතනයෙන් බඩු අරගෙන තියෙනවා. ඒ කියන්නේ මං වඩාගෙන යන කාලේ ඉඳලා වගේ මගේ අම්මට එහෙම පුරුද්දක් තිබිලා තියෙනවා. පසුගිය දවස්වල මට මේ ආයතනය ගැන කියලා වෙළඳ වැටසටහනක් කරන්න කීයක් ගන්නවද කියලා ආරාධනාවක් ආවා. මං ඒ ආයතනයටත් සුපුරුදු පරිදි පරණ අයට දීපු උත්තරේම දීලා හැරියා. මං කිව්වා සමාවෙන්න, මං ප්‍රතිපත්තියක් හැටියට වෙළඳ වැඩසටහන් මුදල් අරන් කරන්නේ නැහැ කියලා. ඉතින් ඒ ආයතන හිමිකරු තරහා ගත්තේ නැහැ. ඒ මහතා එක්ක ස්තුතිපූර්වකව බාර අරගෙන මට සුබපැතුවා. ඊට පස්සේ මං චුට්ටක් කල්පනා කළා. ඇයි දන්නවද එහෙම කල්පනා කරන්න හේතු වුණේ? මං උයන හැම වෙලාවකම එක එක උපකරණ පාවිච්චි කරනකොට මගේ ෆෑන්ස්ලා ෆේස්බුක් එක හරහා මගෙන් අහලා යනවා, මේ උපකරණය ගත්තේ කොහෙන්ද? මෙන්න මේ උපකරණය ගත්තේ කොහෙන්ද? ඒ වෙලාවට මම කිසිම කෙනෙක්ට උත්තර දෙන්නේ නැහැ. සමහර වෙලාවට ඔය ප්‍රශ්න අහන අයතරේ ඉන්නත් පුළුවන් මම වෙළඳ වැඩසටහන් කරනවා කියලා වැරදි වීඩියෝස් අප්ලෝඩ් කරපු අයගේ යාළුවෝත් ඉන්න පුළුවන්. සමහර අයට මම කියන්නේ නැහැ. ඉතින් මං කල්පනා කළා මේ අවස්ථාව මිනිස්සුන්ට දෙන්න ඕනේ. ඒ නිසා මම ඒ ආයතනයට ඊමේල් එකක් කැරියා. මොකද දන්නද මං කිව්වේ, ඔබ මට යම්කිසි ගාණක් දෙන්න අදහස් කරනවා නම්, යම්කිසි මුදලක් දෙන්න අදහස් කරනවා නම් ඒ මුදල මගේ ෆෑන්ස්ලට දෙන්න කියලා. එතකොට ඊළඟ පිළිතුර මට ආවා සබ්ස්ක්‍රයිබර්ස්ලා 20 දෙනෙක්ට 5000 ගානේ තෑගි වවුචර 20ක්. එතකොට රුපියල් 100,000 මට දෙනවයි කියපු මුදල අන්න ඒ වගේ එයාලා දෙන්න කැමති වුණා. කොච්චර දෙයක්ද? අන්න ඒක තමයි මගේ පරමාර්ථය. ඒ නිසා මම තීරණය කළා අපේ අම්මා චැනල් එක පටන් අරන් මේ වෙනකොට කෑම හදලා ෆොටෝස් එවන ගොඩාක් ෆෑන්ස්ලා ඉන්නවා. ඉතින් මේ අය අතරේ රුපියල් 5000 තෑගි වවුචර් 20, රුපියල් 100,000 මුදල මේ මුදල් වවුචර්ස් බෙදලා දෙන්න අවස්ථාවක් කරගන්න ඕනි කියලා. ඒ නිසා මම මේ විදිහ තරඟයක් ලෑස්ති කරා. එහෙනම් අපි තරඟ කොන්දේසි බලමු. හැබැයි එක දෙයක් කියන්න තියෙනවා, මේවා ලොකු දේවල් නෙමේ. සාමාන්‍යයෙන් ඔයාලා සාමාන්‍යයෙන් කරන දේවල් ටිකම තමයි. සාමාන්‍යයෙන් ඔයාලා ලයික් කරනවා, කමෙන්ට් කරනවා, කෑම හදලා ෆොටෝස් එවනවා,
ඒ වගේම ෂෙයා කරන ඔය ටිකම තමයි. අමුතු දෙයක් නැහැ. අන්නේ ටික නීත්‍යානුකූලව වැරදි වැඩ නොකරන විදිහට කරන්න මං පොඩි නීති ටිකක් සකස් කරා. ඒ නීතිවලට අනුව මේ ටික කරන්න. මං මේ තරඟ කොන්දේසි ටික ඔයාලට කියන්නම්. දැන් මේ තැන ගැනයි ආයතනය ගැනයි ඊළඟ වීඩියෝ එකේ මං ඔයාලට කියන්නම්. ඇයි දන්නවද? සමහර අය පහුගිය දවස්වල හරියට මහන්සි වුණා මට විරුද්ධ වීඩියෝ හදන්න. මං වෙළඳාම් කරනවලු, බඩු ඉක්කුණනවලු, වෙළඳ ආයතනත් එක්ක සම්බන්ධ වෙලා වෙළඳ වැඩසටහන් කරනවලු, බොරු බොරු වීඩියෝ ගොඩ හරියක් ආවා. දැන් මං මේ වෙළඳ ආයතනය ගැන කිව්වොත් මේ කට්ටියට ගොඩාක් වැඩතියේ. එතකොට අර කට්ටිය අවිවේකී වෙලා වීඩියෝ හදයි, තෙහෙට්ටුවේ අපරාධනේ ගොඩාක් වියදන් යනවනේ වීඩියෝ එකක් හදන්න ගියාම. ඒ නිසා ඒ කට්ටියට පුංචි විවේකයක් දෙන්න ඕනින්ද දැම්ම මේ ආයතනයේ නම කියන්නේ නැහැ. මේ ආයතනය වසර 90ක් පරණ පවුලේ ආයතනයක් හැටියට යන්නේ. ඉදිරි වැඩසටහනෙන් මේ ආයතනයේ නමත් ඒ මහතා කියපු දෙත් මං ඔයාලට ඉදිරිපත් කරන්නම්. දැන් අදට තරඟ විස්තර මං ඔයාලට කියන්නම්. English version of the contest rules are added to the apeamma.com website. මේ තියෙන්නේ මුළු තැන්ගේ උපකරණ දිනා ගැනීමේ තරඟය සඳහා ඔබ කළ යුතු දේ. මෙච්චර වෙලා මං කිව්වනේ ඒ ටිකම තමයි මේකේ තියෙන්නේ. පුංචි පුංචි විස්තර කිරීම වගේකුත් තියෙනවා. ඒ නිසා මම මේ විස්තර වීඩියෝ එකේ යට දානවා. ඒ වගේමයි apeamma.com වෙබ්සයිට් එකෙත් දානවා. ඒ වගේමයි apeamma Facebook fan page එකෙත් දානවා. තරඟෙට ඉදිරිපත් වෙන්න කලින් මුලේ ඉඳලා අග දක්වා විස්තර හොඳට කියවන්න. යම්හේකින් කොරෝනා එඳිරි නීතිය තියෙන පළාතක කෙනෙක් ජයග්‍රහණය කළොත් ඔබ බය වෙන්න එපා. ඔබට මේ වවුචර් එක ලැබෙනවා. මාස 6ක් දක්වා ඔබට මේ තෑගි මුදල් ගන්න අවස්ථාව තියෙනවා. ඒ ආයතනයේ ප්‍රධානියා කිව්වා ඒත් ප්‍රශ්නයක් නැහැ. වවුචර් එක මාස 6කට පස්සේ ගෙනාවත් ඒ අවශ්‍ය කරන බඩු ලබා ගන්න පුළුවන් කියලා. අනිත් එක තමයි මං ඔයාලට කියනවා කෑම හදලා ෆොටෝස් දෙකක් එවන්න කියලා. ඒ වගේමයි හදනකොට ගත්ත ෆොටෝසුත් එවන්න කියලා. එහෙම කියන්නේ ඇයි දන්නවද? සමහර අය ඉන්නවා පහුගිය දවස්වල හැම දෙයක්ම විහිළුවට ගන්නවනේ. ඒගොල්ලෝ පුංචි අර මොකද්දෝ සතුටක් කියන්නේ, අන්නේ සතුට ලැබනවා. ඉතින් මං ඒ සතුට ගැන මුල නම කියන්නේ නැහැ. සමහර අය පහුගිය දවස්වල පුංචි පුංචි කඩවල්වල, තේ කඩවල්වල මේසේ උඩ තියලා තියෙන කෑම පිඟන්වල දාලා තියෙන්නේ. ලොකු කඩවල්වල තියෙනව නම් අහුවෙනවා. ඒව ෆොටෝ ගන්නවා. ෆොටෝ අරන් අපේ අම්මා මේ මං හැදුවා කියලා එවනවා. මට සාමාන්‍යයෙන් මම කියලා දීපු දෙයක් හදපු කෙනෙක් ඒකේ කෑම එක දිහා බැලුවම මං දන්නවා මෙයා කඩෙන් ගත්ත ෆොටෝ එකක්ද මෙයා හදපු එකක්ද කියලා. එහෙම බොරු ෆොටෝ සේවපු හැම කෙනෙක්ව මම බෑන් කරා. ඒ කිව්වේ ඒ account එක අයින් කරා. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් කරනවා නම් ඒ අයට මේ දේ තමයි සිද්ධ වෙන්නේ. ඇත්ත අය ඉන්නවා ආදරෙන් අපේ අම්මගෙන් උයන්නේ ඉගෙනගෙන උයන අය මේ රටේ ගොඩාරියක් ඉන්නවා. 10% ගානක් තමයි ඔය වගේ පුංචි පුංචි නරක වැඩ කරන්නේ. ඉතින් ඒ වගේ නරක වැඩ කරන කෙනෙක්ට මේ මුදල යන්න දෙන්න බෑ. ඒ නිසා තමයි මං කිව්වේ දෙසරයක්. තමන් උයනකොට ගත්තු ෆොටෝස් දෙකක් හරි තුනක් හරි එවන්න. ඒ වගේමයි අපේ අම්මා channel එකෙන් ඔබ ලැබූ ප්‍රයෝජනය ගැන විනාඩියක වීඩියෝ එකක් මූණ පෙන්නල එවන්න. නැත්තම් ඒ මූණ පෙන්නල එවුවේ නැත්තම් අපි දන්නවා මේ වෙන කෙනෙක්ට කියලා කෑම එකක් හදවල මෙයා පින්තූරයක් එවලා කියලා. මූණ පෙන්නල එවුවොත් බොරු කරන්න බෑ. අන්න ඒකයි. මෙන්න විශේෂ දැනුම් දීම. අපේ අම්මා channel-ෙන් ඔබ ඉගෙනගත් රෙසිපීස් ගැන විනාඩියක මූණ පෙන්නල වීඩියෝ එකක් කියවන අයගේ නම දිනුම් අඳින අවස්ථාවේදී 3 සැරයක් ලියලා මම ඒ දිනුම් ඇඳීමට ඇතුළත් කරනවා. එතකොට ඒ අයට ජයග්‍රහණය කිරීමේ අවස්ථාව වැඩි වෙනවා. සමහර අය තමන් උයපු ෆොටෝස් අපේ අම්මා Facebook fan page එකට දාන හැටි දන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ විස්තරේ හොඳින් අහගන්න. මේ පෙන්නන්නේ අපේ අම්මා fan page එක ඔයාගේ Facebook app එකෙන් පෙන්නන විදියයි. මේකේ උඩම මේ round කරලා පෙන්නන තැන post කියලා button එකක් තියෙනවා. ඒක press කරාම ඔයාගේ Facebook photo එකත් එක්කලා මෙන්න මේ වගේ දිග කොටුවක් එනවා. ඊට පස්සේ මේ රවුන්ඩ් කරලා පෙන්වන තැන ෂෙයා ෆොටෝ කියන බටන් එක ප්‍රෙස් කරන්න.
මේ පෙන්වන්නේ නම් මගේ ෆෝන් එකේ තියෙන ෆොටෝස්. එතකොට ඔයාගේ ෆෝන් එකේ තියෙන ෆොටෝස් මෙන්න මේ ක්‍රමයට පෙන්වුම් කරනවා. දැන් ඔයා උයපු රෙසිපි එකේ කැමති ෆොටෝ එකක් තෝරලා ක්ලික් කරන්න. එතකොට ඔයා තෝරපු ෆොටෝ එක මෙන්න මේ විදියට වැටෙනවා. ඊට පස්සේ ඉංග්‍රීසියෙන් මෙතන තියෙනවා say something about this photo කියලා. ෆොටෝ එක දැම්මට පස්සේ එතන ක්ලික් කරලා ඔයා මේ ඉුවේ මොන රෙසිපි එකද, ඒකේ රස කොහොමද, ඒ වගේමයි ඔයාගේ සතුට, මේ හැම එකක්ම මෙතන ටයිප් කරන්න පුළුවන්. එහෙම ටයිප් කළාට පස්සේ මේ රතු පාට රවුම් කරලා තියෙන post කියන බටන් එක ප්‍රෙස් කරන්න. එතකොට ඒක අපේ අම්මා ෆෑන් පේජ් එකේ community කියන section එකට වැටෙනවා. මේ ක්‍රමයට ඔයා හදන කෑමවල photos අපේ අම්මා Facebook fan page එකට එවන්න පුළුවන්. computer එකෙන් Facebook යනවා නම් අපේ අම්මා fan page එකේ මේ උඩම රවුම් කරලා පෙන්නන photo video කියන button එක press කරලා ඔයාගේ computer එකේ තියෙන ඔයා කැමති කෑමක photo එකක් මෙතනට add කරන්න පුළුවන්. ඊට පස්සේ write something to අපේ අම්මා කියලා කොටසක් එනවා. එතන ඔයාගේ මේ කෑම එක ගැන අදහස් දාන්න පුළුවන්. දැන් මේ තරග කොන්දේසි යනුව කටයුතු කරන්න. අනිත් එක තමයි මේ හැම එකක්ම මම චෙක් කරනවා. මම බලනවා. මෙන්න විශේෂ නිවේදනයක්. සාමාන්‍යයෙන් අපේ රටේ මොනවාරි තෑගි දෙන උත්සවයක්, එහෙම නැත්නම් සම්මාන උත්සවයක්, තරඟයක් මේ වගේ තියෙනකොට මම දැකලා තියෙන දෙයක් තමයි මම මේ කියන්නේ. ඔබේ කමෙන්ට් එක මේක ගැනත් පහලින් සඳහන් කරන්නේ. මම දැකපු දේ තමයි යාළුවන්ට, නෑදෑයන්ට, ගමේ අයට, එකට ඉස්කෝලේ ගිය අයට, තමන්ට වෙළඳාමෙන් ආධාර කරන අයට, ඒ අයව තමයි හුඟක් වෙලාවට මේ තරගෙන් ජයග්‍රහණය කරලා තෑගි ලැබෙන්නේ. එහෙම දේවල් මම දැකලා තියෙනවා. මේ එක්කෙනෙක්ට කිව්ව නෙමෙයි, මම සාමාන්‍යයෙන් මට වයස 61යිනේ. මේ වයස 61ට මගේ ඇස් දෙකට දැකපු දේවල් තමයි මං කිව්වේ. ඉතින් අපේ අම්මා කියන කෙනා, ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් කෙලින් වැඩ කරන කෙනෙක්. ඔය යාළුවන්ට නෑදෑයන්ට ඒව නැහැ. කෙලින්ම විනිවිද භාවයකින් ඇත්තම අයට හොඳට හොයලා බලලා තෑගි දෙනවා. ඉදිරියේදී මේ වගේ තරග හරහා තවත් ඔයාලට විවිධ වර්ගයේ තෑගි ලබා දෙන මම බලාපොරොත්තු වෙනවා. විශේෂ දෙයක් මේ තරග ගැන හැමෝම එක කියන්න. යාළුව නොවන අය ඒ හැමෝටම කියන්න. ඒ වගේමයි තරගෙට ඉදිරිපත් වෙච්ච අයගේ නම් මම සේරම ටික තෝරලා ඒ අයගෙනුත් වාසනාවන්තෙන් 20 දෙනෙක් තෝරනවා. ඒකත් ලොතරැයි ක්‍රමයකට තෝරනවා. හැම දෙයක්ම අවංකවම විනිවිද භාවයකින් කරන්නේ. අපේ අම්මට ආදරය කරන, අපේ අම්මව විශ්වාස කරන බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අය දන්නවා අපේ අම්ම කිව්වොත් කිව්ව තමයි කියලා. ඒ වගේමයි මේ තරගයට සහභාගි වෙන අය ඒ හැම කෙනෙක්ටම මම මගේ හදවතින්ම සුබ පතනවා. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන්නේ ඉගෙනගෙන Facebook කරා 10,000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා චැනලේ සමග ඔබත් එක්වන්නට නම් සබ්ස්ක්‍රයිබ් බටන් එකයි ඊළඟට තියෙන පුංචි සීනුවයි ප්‍රෙස් කරලා ඊට පස්සේ එන ඕල් කියන බටන් එක ප්‍රෙස් කරන්න. මෙච්චර දවසක් මේ වෙනකොට කිසිම තැහැක්ක් නැතුව, කිසිම තරඟයක් නැතිව කෑම වේල ෆොටෝ එපු, ලයික් කරපු, කමෙන්ට් කරපු, සබ්ස්ක්‍රයිබ් වුණු මේ හැමෝටම බොහෝම ස්තුතියි කියලා කියනවා.